என்ன கொஞ்சம் இந்த ஓமான்லேருந்து கொஞ்சம் காப்பாற்றுறம்டா காப்பாற்றுங்க. பெரிய ஒரு பொறுமை நடக்கு இந்த ஓமான்ல. என்ன கொஞ்சம் நல்லாவுக்கு அரசு சில உங்களை எடுக்க பாருங்க. ඔගොල්ලෝ දකින්න ඇති මමත් මේ ප්‍රවෘත්තිය YouTube එකේ අප්ලෝඩ් කරා. ඕමාන් වල අපේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිරිසක් ගිහිල්ලා අතවරයට ලක් වෙලා කරදරයට ලක් වෙලා ගුටි ගාලා සත පහක්වත් නැතුව දුක් විඳලා ගොඩක් දුරට හිරිහැර විඳින්නම බැරි ගමට ගිහිල්ලා ඉවරලා තානාපති කාර්යාලයට නේ මතන ගොඩ දෙරි දකින්න ඇති මං මගේ චැනල් එකේ අප්ලෝඩ් කරා. තව චැනල් වල ඇති සමහර විට ඔගොල්ලෝ දකින්න ඇති. ඉතින් එච්චර කරදරයට ලක් වෙලා අතවරයට ලක් වෙලා ගුටි කාලා දුක් විඳලා ඉන්න අපේ කාන්තාව පිහිටක් පතාගෙන සරණක් පතාගෙන අපේ ලංකාවේ මිනිස්සු ඉන්න දැනට එම්බසියට ගියාම තානාපති කාර්යාලයට ගියාම එතනින් මොනවද කරන්නේ? එතන ඉන්නේ උනොත් උන්ගේ ඕනෑපාකම් හොඳ කරගන්න, ඒවා නැති කරගන්න, ඒ අවශ්‍යතාවයන් පිරිමා ගන්න ඒවට ඔප්පු වෙනවා. මුන් මහ පොළොවේ පය ගාලා ඉන්නු නෙමෙයි මම කාලා ගන්න. හරිද? ලංකාවේ උන් තමයි ලංකාවේ උන්ටම කෙලින්නේ. කාලා ගන්න හැත්තමු. ආරසරණ දරු පවුලක් රකින්න පුංචි දරුවෝ ඉන්න නේ අඩු වයසෙන් අවුරුදු 20 ගණන් වලින් විදේශගත වෙලා මේවට එන්නේ සැප විඳින්න නෙමෙයිනේ. මේවට ඉන්නේ දුක් විඳලා කීයක් හරි හොයාගෙන අර දරුවන්ගේ අනාගතය හදන්න. ඒ හදන්න ආපු උනුත් ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙ එනවුන්ගේ අනාගතේ නැති නාස්ති කරලා කාලකන්ණි කරලා දානවා. ඈ ඔය කරදර කරන්න එනුන්ට අතවර කරන්න එනුන්ට සහෝදරයෝ නැහැනේ. උන්ට සහෝදරයෝ නැහැ. උන් ගස් ගල් වල උන් නිකන් ඉබේ ආපු උන්. හරිද? අම්මලා තාත්තලාගෙන් ආපු නෙමෙයි උන්. අවජාතකයෝ උන්. ඒකයි ඔය විදිහට කරන්නේ. නේද? අනිත් එක තමයි අපේ සිංහල එකෙකුට බෑ තානාපති කාර්යාල කියලා ආරම්මණම් වල තියෙන ඒ වගේ අපේ එකෙකුට පුළුවන් ද අපේ ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න? මේ රටවල් වලට විකුණුවාට පස්සේ උන්ට ලොකු සල්ලි ඕවා මැරෙන්න මොහොතක් තියලා හරි ගෙවන්න එනවා. මිනිස්සු එන්නේ තියෙන ගමකට නෙමෙයි, මිනිස්සු එන්නේ නැති බැරි ගමට. ඒ මිනිස්සුගේ නැති බැරි ගමෙන් අර අසරණ ගමෙන් අයිතු ප්‍රයෝජන ගන්න හදන කාලගන්න ජාතියක් ඉන්නේ අපේ උන්ගේ. ඕක තමයි අපේ ලංකාවට හෙන ගහලා තියන්නේ. දන්නවද? ඕක තමයි. අපි මේ වීඩියෝ එක බලමු. මම ඔයාලට මේක අවසානයේ දාන්නම්. මම මේ කතා කරලා ඉවරලා මේ වීඩියෝ එක කොහොමද කියලා. හරිද? ඉතින් ඔය වගේ සක්කිලි ජාතියක් ඉන්නේ අපේ. අනිත් එක තමයි මේ රටට ගෙන්නනු මොකක් හරි මාර්ගයකින් හරි ගෙන්නනු විසිට් වීසා වලට හරි මොනාට හරි ඒ මිනිස්සු ඉන්නේ බලාපොරොත්තු එක්කද. ඇවිල්ලා මෙතන ගෙනාවට පස්සේ ෆෝන් ඕෆ් කරගෙන සේරම මෙයා කරගෙන උම්ම විකුණන බැරි වෙලක් ඔය ගෙන්නපු එකෙක්ගේ සහෝදරියෙක් හරි අම්මා කෙනෙක් හරි ගෙනෙල්ල ඉවරලා ඔය මොකෙක් එක්ක හරි බුදියන්න දුන්නොත් එහෙම දෙයිද එහෙම? ඈ එහෙම බුදියන්න දෙයිද? එහෙම වුණා නම් උන්ට තේරේ ඔගේ දෙන රංගේ නේ, සල්ලි වල තියෙන රංගේ. මහා සක්කිලි වැඩ කරන්න එපා. එහෙම කරන උන්ට කියන්නේ හොඳ මිනිස්සුත් ඉන්නවා. සක්කිලි වැඩ කරන්න එපා මිනිස්සුන්. පව් අසරණ කාන්තාව. හරිද? මේවා ගැන විමර්ශන කරනකොට ඕවා යට ඕවා ඔච්චර තමයි. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒකට මොකද කියන්නේ කොහොමද? අපේ ලංකාව වරව කරන්න ඕන, මෙයා කරන්න ඕන, දිව්‍ය ලව් කරන්න ඕන කියලා කතා කරන්නේ. එක ගෑණියෙක් වෙනින් එක මිනිහෙක් වෙනින් විදේශගත වෙලා ඉන්න ලංකාවේ මිනිස්සු ලංකාවට ඩොලර් ගේන්න ඉන්න මුන් කියලා එක එක්ක වෙනුවේ සාධාරණ කීඩු කරනවද? එක එක්ක වෙනුවේ කවදාකවත් ඉඩු කරන්නේ නැහැ. මුන්ට ගෙවන්න එනවා කවදා හරි පව. බලාගෙන ඉමු අපි මොකද වෙන්නේ කියලා කරලා. මම වැඩි කතා කරන්න ගන්නෑ. හරි දුකයි ඉතින් මේවට ඈ. අපේ සහෝදරයෙකුට අපේ දෙමව්පියොත් අපේ අම්මලත් රට රාජ්‍යවල හිටියා. ගෙවල් වලින් කරදර වුණා. නමුත් ඒගොල්ලෝ ඔළුව පාවිච්චි කරලා ඒගොල්ලන්ට ලංකාවේ අපේ උන් උදව් කරපු හින්දා ඒගොල්ලෝ අද හොඳ විදිහට ඇවිල්ලි ඉවරලා ලංකාවේ ඇවිල්ලි ඉවරලා ඉන්නවා දැන්. ඉතින් ඒ වගේ අපේ එකෙක් අපේ එකට උදව් කරපල්ලා. නිකන් ඉන්න එපා. වල් කපන්න හදන්න එපා. යනකොට ගෙනියන්නේ නැහැ මේවා. ඔක්කොම තියලා යන්නේ අපි. එකෙක්වත් ගෙනියන්නේ නැහැ. කොයි මොහොතේ අපිට යන්න වෙයිද දන්නේ නැහැ. හරිද? පාරයද්දී අපි වාහනයකින් කෙලගෙන යන උන් ඉන්නේ අද ලෝකේ ඕනම රටක. ඊට පස්සේ ඔච්චර තමයි අපිට තියෙන්නේ.
ඔගොල්ලු විසිට් වීසා වලට හරි මොනවා හරි ටුවරිස්ට් වීසා වලට හරි මොනවාට හරි යනවා නම් ටිකක් කල්පනාවෙන් එන්න. ඒකත් ඉල්ලනවා අපේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ. ඉතින් මට ওই ටික තමයි කියන්න තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ ඉතින් ඔයාලා කල්පනාය වැඩ කරන්න කියලා මම මේ වීඩියෝ එක ඔයාලට දාලා අද වීඩියෝ එක නතර වෙනවා. ඔබ හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන්. තර නිලධාරියෙක් ලිංගික අතවර කිරීමක් කරලා තියෙන ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. දැන් රැකියා සඳහා ඕමානයට පැමිණීමේදී විධිමත් මාර්ගවලින් පමණක් පැමිණෙන ලෙස ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද නිවේදනය කළා. ඔවුන් මේ නිවේදනය කළේ සංචාරක වීසා මත ඕමානයට රැගෙන විත් මෙරට කාන්තාවන් විවිධ හිරිහැරයන්ට පත්වීමේ සිදුවීම් වර්තාවීම වැඩිවීම පිළිබඳව අවධානය යොමු කරමින් සංචාරක වීසා මගින් අබුඩාබි හරහා ඕමානයට රැගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් 12 දෙනෙකු පිළිබඳව නිවුස් ෆස්ට් පසුගිය දින කිහිපයේ වාර්තා කළා. මෙම පිරිස පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ අතර සංචාරක වීසා මගින් ඕමානයට ගෙන ගොස් මෙරට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චාවාරමක් පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසුව තොරතුරු අනාවරණය කර තිබුණා. නිවුස් පොස්ට් කළ අනාවරණයෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකින් එලෙස ඕමානයට රැගෙන ගිය කාන්තාවන් අතුරුදන්ව ඇති බවටත් සිර කරගෙන සිටින බවටත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ෆාතිමා හමීදියා එලෙස අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික තරුණියක්. මඩකලපුව පලක්කාඩු ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය සංචාරක වීසා ලබාගෙන ඕමානිය බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය මාර්තු මාස 6 වැනිදායි. 22 වෘදී ඇය එක් දරුමවක් රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් විදෙස්ගත වී ඇති ඇය දින කිහිපයකට පසුව අතුරුදන්ව තිබෙනවා. ඇය මේ තත්ත්වයට මුහුණ දීමට පෙර සිය නිවසට WhatsApp වීඩියෝ පණිවිඩයක් එවා තිබුණා. என்ன கொஞ்சம் ஓமான்ல இருந்து கொஞ்சம் காப்பாத்திரம்டா காப்பாத்துங்க பெரிய ஒரு பொறுமனடைக்கு இந்த ஓமான்ல என்ன கொஞ்சம் நல்லாவுக்கா அரசும் சில உங்க எடுக்க பாருங்க உங்கள்கிட்ட ஒருவா காசும் இல்லை நாங்கள் அப்படி கஷ்டப்பட்டோம் சீராளிகிட அடிக்கா இது செய்கிறா எங்களை எங்களுக்கு சாப்பாடு இல்லை சாப்பிட்றது நிச்சயம் ரொம்ப நாங்கள் கஷ்டப்படுறோம் நாங்கள் தூங்கி எத்தனை நாளாவது தூக்கமே இல்லை எங்களுக்கு அப்படி இருந்து நாங்கள் இருந்துகிட்டோம் யார்கிட்ட சொல்றது சரியா நாங்கள் அவ்வளோ கஷ்டப்படுறோம் நாங்கள் எங்களை கொஞ்சம் எடுக்கணும் நல்ல சுருகா எங்களை நாட்டில் எடுத்துக்கோங்க பெரும் உதவியாக இருக்கீங்க எங்களை எங்களை அங்கே எங்களை வேதனையை நாங்கள் கூட்ட சொல்கிறோம் நிச்சயம் உதவியாக இருக்கும் செஞ்சுடுங்க செய்தியில் அக்கா பார்த்து என்னால் இங்கே இருக்க முடியாது இங்கே ரொம்ப ரொம்ப கோபமாக இருந்தது சீதனையன்ஸ் கால் வச்சு கொண்ட படுத்துறையை வச்சு நான் ஓடியோட கதை கட்டிக்க முடியும் கதைச்சி எப்படியாது என்னால் வீடியோ கேமராதிக்கு ரெக்கார்ட் பண்ணுவாங்க மேலே இன்றைக்கி வீட்டு பண்ணியே செய்வாங்க ஃபோட்டோ பண்ணுறாங்க வச்சு ஃபோட்டோ பண்ணுறாங்க தயவு செய்து கவிதை ෆාතිමා හමීදියාගේ ඥාති මේ 9 මාසම මාසෙ 9ක් වෙනවා මගේ දරුවා නැති වෙලා මේ වෙනකම් මේ දරුවා කෙනෙක් කිසිම තොරතුරක් නැහැ සමහර ඒජන්සි විකුණනවා මොනවා කරන්නද දන්නේ නැහැ එයාලා මොකුත් කියන්නෙත් නැහැ මානසිකව ශාරීරිකව එයා වැටිලා හිටියේ ඕන් කුරුරු දේවල් ඇයට කරලා තියෙනවා කරුණා කරලා මගේ දරුවා බේරගන්න මම ඔබෙන් ආයෙ දිනවා කාසිල්ලේ සල්ලි නැහැ කෑමක් නැහැ කාමරයක හිර වෙලා කියලා කෑ ගහනවා මගේ දරුවා එක්ක තව ළමෙක් හිටියා එයාලටත් එහෙමයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකලපුව කාර්යාලයෙන් අප කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ ඕමාන තානාපති කාර්යාලයේ භාරයේ ෆාතිමා සිටින බවට තමන් කළ විමසීමකදී තොරතුරු වාර්තා වූ බවයි කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ තානාපති කාර්යාලය යටතේ ඇති ආරක්ෂිත නිවසේ නිලධාරියෙකුද තරුණියක අතවරයට ලක් කර ඇති බවයි. එතර නිලධාරියෙක් ලිංගික අතවර කිරීමක් කරලා තියෙන ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. දැන් ඒකට අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යනවා. තාම ඔහු සේවයේ ඉන්නවද? ඒ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොටත් අධිකරණයට කරුණු වාර්තා කළා තියෙනවා. දැන් ඒතුමා දැනුවත් පරිදි තාම මේ පුද්ගලයා මේ අදාළ සේවයේ ඉන්නවා. ඔව් ඉන්නවා. මේ අතර ඕමානි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ තම ආයතන යටතේ ඇති ආරක්ෂිත නිවසේ කාන්තාවන් 90 දෙනෙකු සිටින බවයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාලයේ සහාය අපේක්ෂා කරන බවත් දැනට ඔවුන් සතුව ඇති මුදල් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත් එම නිවේදනයේ සඳහන්.
තානාපති කාර්යාලය සඳහන් කළේ ඖෂධ සපයා ගැනීමට සංචාරක වීසා කාලය ඉක්මවා රැඳී සිටීම නිසා ඊට අදාළව ගෙවිය යුතු දඩය, ගුවන්ගමන් බලපත්‍ර ගාස්තුව, රැකියා නියෝජිත ආයතනයට ගෙවිය යුතු ගාස්තුව සහ ඕමානයේ රැකියා සඳහා මේ කාන්තාවන් ගෙන්වීමට අනුග්‍රහය දැක්වූ පිරිසටද මුදල් ගෙවීමට මේ පිරිසට සිදුව ඇති බවයි. ඊට ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නොමැති බව තානාපති කාර්යාලය පෙන්වා දෙනවා. මේ වසර තුල එවැනි 240 දෙනෙකුටද තානාපති කාර්යාලය රැකවරණ ලබා දී ඇතැයි අද නිකුත් කළ නිවේදනයේ සඳහන්.